අද මේ විවාදය හරියට නරි නාවනවා වගේ විවාදයක්. අනුර කුමාර නාවනවා අපි. එයා විවාදයේ කල් තැබීමේ යෝජනාව තියලා එයාගේ කතාව කළා. ඈ නාල් රූපවාහිනී නාලිකාවලට ෆොටෝ එක දාගෙන ගියා. අපි මෙතන නරි නාවනවා. ඒ වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. අපි අපි දෙගොල්ලම එකතු වෙලා අපි මේ විවාදයක් තියාගෙන උදේ පාන්දර එනවා. ඇවිල්ලා ෆොටෝ එක දාගන්න යනවා. ඉතින් මම මේ වෙලාවේදී කියන්න ඕන හරේම් ප්‍රනාන්දු මහත්තයා මගේ දිස්ත්‍රික්කේ හොඳ මහත්තෙක්. හැබැයි දේශපාලනේ තේරෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕන. මොකද අද සාටකේ දාගෙන රංජන් රාමනායක ගැන බොහොම අනුකම්පාවෙන් රංජන් රාමනායක ගැන දුකෙන් ඇවිල්ලා අද මෙතන මේ සාටකයක් කළු පාට සාටකයක් දාගෙන හිටියා. මොකද මේ මම එතුමා ගැන කියන්නේ ඒ නඩු තීන්දුව ලියනකොට රංජන් රාමනායක මහත්තයාගේ නඩු තීන්දුව ලියනකොටම නඩුකාරු වුණාන්ත කිව්වා ඒ නඩුවේ එතුමාට දාපු නඩුවේ ඒ නඩුව දාපු අය දාලා තිබ්බේ උසාවියට අපහාස කළා කියන එක තමයි. හැබැයි ඒකට වැඩිය ඒ නඩුවේ වැදගත් උනේ ඒ නඩුව යන වෙලාවේ ඒ නඩුව නඩුව පවත්වපු වෙලාවේ උසාවියෙන් එළියට ඇවිල්ලා කරපු ප්‍රකාශ. නඩුව යනවා එළියට ඇවිල්ලා ප්‍රකාශ කරනවා. දැන් ඔය සමහර අය කිව්වා අපිට රංජන් රාමනායක මහත්තයා පාර්ලිමේන්තුවේදී හම්බෙනකොට කිව්වේ දැන් ඊළඟ එක්කෙනාට මම ඇඳුම් මහගෙන ඉන්න කියලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඊළඟට ඉන්න තේරිච්ච එක්කෙනාට ඇඳුම් මහගෙන ඉන්න කියලා තියෙන්නේ මම මේ මං යනවා එතුළට කියලා එයා යෑම කිව්වා. මොකද එයා ඒකේ බරපතලකම එයාට මුලින් කියවුවට තේරුම් නැතුණාට ඒ බරපතලකම එතුමා දැනගෙන හිටියා. මොකද මේ රංජන් රාමනායක මහත්තයා කියන්නේ මේ රංජන් රාමනායක මහත්තයා අන්දරේගේ මුණුබුරේ. එතකොට අන්දරේ රජුරෝ ඇඳුවා වගේ රංජන් රාමනායක මහත්තයා අධිකරණේ අඳන්න ගියා. ඈ අන්දරේගේ මුණුබුරා ආ අධිකරණේ අඳන්න ගියා රංජන් රාමනායක මහත්තයා. ඒකෙන් තමයි රංජන් රාමනායක මහත්තයාට මේ දේ වුණේ. හැබැයි විපක්ෂය කියන්නේ හරියට මේ නඩුව මේ 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ දැම්ම නඩුවක් වගේ නෑ. මේ නඩුව වැටුනේ 2017 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ හරේම් ප්‍රනාන්දු ඇමතුමා ඒ කැබිනට් එකේ ඉදී රංජන් රාමනායක ඇමතුමා ඒ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයා හැටියට ඉදී ඒ කාලේ තමයි මේ නඩුව දැම්මේ. ඒ නඩුවේ තීන්දුව දැන් නඩු දාපු ගමන් තව නඩු දැන් තීන්දුව දෙන්නේ මේ හැමෝටම නඩු තියෙනවා. අවුරුදු දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් 10න් දෙනෙන් තීන්දුව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආණ්ඩුවෙන් දාපු නඩු තීන්දුවක් තමයි මේ තීන්දුව තමයි ඊයේ පෙරේද දුන්නේ. එතකොට දැන් මේ විපක්ෂය බලන්නේ මේක හැමීට බොරදියේ මාළු බානවා වගේ ඒකත් ආණ්ඩුවේ කරේ ආණ්ඩුවට දාලා රංජනේ. රංජන් රාමනායක මහත්තයා එළියට ඇවිල්ලා කියපු දේ බලන්නකෝ. එළියට දැන් හරි අපි කියනවා අධිකරණේ දීලා තිනවා මීට ඉදිරි මීට කලින් ශ්‍රේෂ්ඨ අධිකරණේ නැවත තීන්දුව දෙන්න පුළුවන් නම් හරි නැවතත් අපි ඉල්ලීමක් කරන්න අභියාචනයක්. දැන් අභියාචනයක්වත් ඉල්ලන්න පුළුවන්ද කියන්නකෝ. ඇයි ආපු ගමන් එළියට ආපු ගමන් අධිකරණයට හොරු කියලා බැනලා තමයි අර මන්දරාගාර බස් එකේ බොවම අමාරුවෙන් තල්ලු කරලා දාගත්තේ. ඒ වෙලාවෙත් බනිනවා අධිකරණයට හොරු කියලා. ඉතින් එහෙම තමයි. ඒක නිසා ඒකට කොහෙත්ම ගැළවීමක් නැහැ. කතානායකතුමාගෙන් සති 3කට කල් දීලා ගත්ත කතානායකතුමා මම කතානායක පුතු හිටියා නම් කල් දෙන්නේ නැහැ. ඔකට සති 3ක් තියා ඊයේම ප්‍රකාශ කරනවා මේක දෙන්න බෑ. මේක කවුරු වුණත් මම මේ කියන්නේ කාට වුණත් නීතිය අපිට 2014 අපි පළාත් සභාව ඉල්ලනකොට හරේම් ප්‍රනාන්දුත් පළාත් සභාව ඉල්ලුවා මමත් පළාත් සභාව ඉල්ලුවා බදුල්ලේ මැතිවරණ නීති උල්ලංඝනය කරා කියලා අපි පළාත් සභාවේ පක්ෂ විපක්ෂ 15 දෙනෙකුට බණ්ඩාර වෙලා මහේස්ථාත අධිකරණේ නඩු දැම්ම මුලාතුනේ මන්ත්‍රීතුමා. අපි 15 දෙනාම යනවා උසාවියට 14 දෙනාම යනවා. අනේ මහේස්ථාත උසාවියට හරේම් ප්‍රනාන්දු ගෙන්න ගන්න බැරි වුණා. හත් වතාවක් බොහොම අමාරුවෙන් හරේම් ප්‍රනාන්දුට වැඳලා වගේ තමයි නඩුවයින් කරගන්න අන්තිම වතාවේ හත් වතාවක් හරේම් ප්‍රනාන්දු ආවේ නැහැ මහේස්ථාත උසාවියට බණ්ඩාර වෙලා. අපි ඊට පස්සේ ගිහිල්ලා කිව්වා මේ ඔයා නිසා අපිට මේ නඩුව මේ ඉවර කරගන්න බෑ එන්නේ එකවතාවක් හරි කියලා තමයි හරේම් ප්‍රනාන්දු බොහොම අමාරුවෙන් ගෙනිච්චේ. ඒකල්ලා
හරියෙන් ප්‍රනාන්දු හිතාගෙන ඉන්නවා ඈ හරියෙන් ප්‍රනාන්දු ගෝඨාභය ජනාධිපතිතුමාට කියනවා නන්දසේන ගෝඨාභය හරියෙන් ප්‍රනාන්දුගේ නම දන්නවද ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ සහීඩ් හරියෙන් ප්‍රනාන්දු සහීඩ් හරියෙන් ප්‍රනාන්දු ඉතින් සහීඩ් හරියෙන් ප්‍රනාන්දුට වැඩිය සහීඩ් හරියෙන් ප්‍රනාන්දුට වැඩිය ගෝඨාභය නන්දසේන ගෝඨාභය රාජපත කියන නම වටින්නේ නැද්ද මිනිස්සු උඩ බලාගෙන කෙල ගන්න හොඳ නැහැ කවුරු හරි විවේචනය කරනවා නම් විනාඩියක් කාලයක් තියෙනවා ඔව් කවුරු හරි කාගෙන හරි කියනවා නම් ඒක හරියට හිතලා බලලා කියන්න ඕන අනුන්ගේ නම් ගැන කියන්න අනුන්ගේ අඩුපාඩු ගැන කියන්න යනකොට තමන් හිතලා බලලා කතා කරන්න ඕනේ කියන එක කවුරුත් ඕන දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ හිතා ගන්න ඕන අපි ඒක නිසා අපි ඒවා නොදැන නෙමෙයි අපි එහෙම මඩ ගහන්නේ නැහැ හැබැයි සාප කරන්න කියලා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එදා කිව්වා සාප වෙන්න ඕනේ මේවට සාප වෙන්න ඕනේ කියලා හතර පහ පාරක් ජනාධිපතිතුමා මොනවට සාප වෙන්නේ ජනාධිපතිතුමා ළමයි අතෑරියද ගෑනු අතෑරියද නෑනේ ජනාධිපතිතුමාට කොහෙත්ම සාප වෙන්නේ නැහැ කොහෙවත් ඒ මනුස්ස මොනවා කළාද ඒ මනුස්සට සාප වෙන්නේ එහෙම සාප වෙන්නේ කිසිම අවස්ථාවක් නැහැ ඉතින් එහෙම සාප වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන සාප වෙන්නේ නැහැ එහෙම එහෙම සාප වෙන්නේ මේ මනුස්ස මොනවා කළාද ඈ සාප වෙන්නේ නැහැ මේ රට බේරලා දුන්න මේ රටේ අවුරුදු 30ක කොළඹ බෝම්බ 10 15 උතුරේ බෝම්බ ඈ කෝච්චි වලට බෝම්බ තිබ්බා මහා බැංකුවට බෝම්බ තිබ්බා ඈ කී දෙනෙක් කී දහසක් මැරිච්ච රටක් බේරලා දුන්න මිනිස්සු මන්දම කාලය අවසන් සාප වෙනවද ඒ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු කොච්චර එළියට බැද්දද කොච්චර ඒ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු ඒ කාලේ ගරු කරාද ඒ මිනිස්සු සාප වෙනවද නෑ සාප වෙන්නේ බදුල්ලෙන් චන්දාරගෙන අවුරුදු පහටම ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මූලාතනේ මන්ත්‍රීතුමා හෙලිකොප්ටරේ ගියේ බදුල්ලේ ඇයි දයාගමකගේ හෙලිකොප්ටරේ ගන්නා බදුල්ලට යන හෙලිකොප්ටර ආ හෙලිකොප්ටරේ නෝ බදුල්ලේ එතකොට යන්න බෑ වාහනේ බදුල්ලේ යන්න බෑ මන්ත්‍රීතුමා ඇමෙති වාහන වල යන්න බෑ හෙලිකොප්ටරේ යන්නේ ඈ ඔය පාස්කෝ බෝම්බේ පුපුරනකොට කොහෙද හිටියේ 98 හෝටලේ හෙලිකොප්ටරේ ගන්නගෙන ටක් ගාලා දුවගෙන ආවේ අපි ඔය නොදන්නවද සා අපිත් එක්ක කතා කරනකොට අපි ගාව පැක්ස් අපි ගාව තොරතුරුත් එක්ක අපි කතා කරන්නේ අපි ගාව තියෙනවා ඒ නිසා කතා කරනකොට කතා කරන විදියක් තියෙනවා ඒ විදියට આવොත් ඒ විදියට හැබැයි අනිත් පැත්තෙන් આવොත් අනිත් පැත්තට අපි ඔට්ටුයි අපි බදුල්ලේ මිනිස්සු අපි බදුල්ලේ මැරෙන්නේ බදුල්ලේ ඉපදුනේ අපි බදුල්ලේ ඉඳන් තමයි අපි මේ අපි ජනතාවත් එක්ක ඉඳගෙන වැඩ කරන මිනිස්සු බොහොම ස්තුතිමත් Asian Mirror.lk